අපි දකිනා මේ බෙදසුල වේදිකාවල මේ පොදුවේ හැම පක්ෂයක්ම හැම ප්‍රතිපත්ති ප්‍රකාශයකම වගේ තියෙන්නේ සහන වැඩි කරන්න බදු අඩු කරන්න. මෙහෙම අපේ රට හරිමකට ගන්න පුළුවන්ද? දැන් රටක වැදගත් වෙන්නේ මම මුලදීම කිව්වා ආදායම. රටක ආදායම. හැබැයි රටක දියුණුව සඳහා වියදම කළමනාකරණයත් වැදගත් වෙනවනේ. මම දැන් කිව්වනේ 22 දී ආදායම අඩු කරගත්තහම බිලියන 600කින් මම උදාහරණයක් කියන්නේ බිලියන 500කින් වියදම වැඩි වුණා. එතකොට 1.1 ට්‍රිලියන් විතර අයවැය ගැප් එකක් ආවා. මේකට මොකද කරුවේ? සල්ලි print කළා. දැන් නම් ඒක print කරන්න බැහැනේ මේ අර ස්වාධීන. එතකොට සල්ලි print කරා. සල්ලි print කිරීමත් බලපාන්නේ සාමාන්‍ය ජනතාවට නේ. මොකද මේ සල්ලි එලියට ගාවම උද්දමනය වැඩි වුණා. ඒකත් මේ අහිංසක ජනතාවට. අපි දැන් මෙතන බේර ගන්න ඕනේ ගනුදෙනුවේ ඉන්න සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. ඔහුන් තමා මේ ආර්ථිකයේ ඇත්තටම crucial දායකයෝ. ඒ වගේම මහා පරිපාලන ව්‍යාපාරිකයොත් අපි බදු ගෙවන එහෙම හුඟක් ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ වගේම සුළුහා මධ්‍ය පරිමාණ මේ ආර්ථිකය ඇදගෙන යන ඒගොල්ලොන්ගේ පැත්තත් බලන්න ඕනේ. ඒ වගේම මේ අහිංසක ජනතාව ජීවත් වීම සඳහා දිවිය දරන ජනතාව ඒගොල්ලෝ. අනිත් එක තමයි විශේෂයෙන් මේ රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න එකෙන් ලේසියෙන් කපාගෙන මේ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි අවංක වුත් මං ඉස්සෙල්ල වුණ අදූරදර්ශී දිර දකින පැත්තකට කටයුතු නොකරන ජනාධිපතියෝ පාලකෙක් සිටිය යුතුයි. ඒ අනිවාර්යයි. දැන් මෙතෙක් කල් මන් දන්නේ ඒක වෙලාද කියලා. ඒකට ඔහුගේ කණ්ඩායම සමග එකතු වෙලා මේ දේ කරන්නේ නැතුව රටක් වශයෙන් බලලා මේක කරගෙන යන්න ඕනේ. එතකොට එහෙමනම් මෙතන දින ප්‍රශ්නේ මොකක්ද? ඔබ දන්නවා රටක විශේෂයෙන් අපේ රටේ GDP එහෙමනම් දළදේශීය නිෂ්පාදිතට සාපේක්ෂව රජයේ උපයන ආදායම ඉතාම අඩුයි. ඉතාම අඩුයි. ඒ කියන්නේ රෙවනිව් ලීකේජ් එකක් තියෙනවා. දැන් එතකොට අපි කියනවා පොටෙන්ෂල් රෙවනිව් එක. මේ රටේ ඉපෙයිය හැකි ආදායම තියෙනවා. ඒක අපි දන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ රටේ GDP එක කියනවා දළදේශීය නිෂ්පාදනය 2.4 ට්‍රිලියන් නැත්නම් ඇමරිකානු ඩොලර් බිලියන 85යි. හැබැයි මේ බිලියන 85න් 5% නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපයන්නේ ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. දැන් මීට අවුරුදු 25කට කලින් 8-9 ඉපෙව්වා. 2022 වෙනකොට මේක 3%ට බැස්සා. එතකොට මේ පරිපාලකයන් ගත්තේ පරිපාලන තීන්දුව වැරදි නිසා නේද? එහෙමනම් 2.4 ට්‍රිලියන් තියෙන දළදේශීය නිෂ්පාදිතේ අපි හොයනවා නම් 10%ක් අවම වශයෙන් අපි තමයි ඉන්නේ ආසියාවේ සහ මේ දකුණු ආසියානු රටවල බොහොම පල්ලෙහා. රජයේ ආදායම මම බදු ආදායම නෙමෙයි, බදු ආදායම වෙනමක රජයේ ආදායම 2 ඩිජිට්ස් වල 10, 11 ඉන්නේ රජයේ ආදායම. මේක 15% ඉස්සරවත් යන්න ඕනේ. ඒ 15% 20% යන්න නම් රජයේ හොඳ ප්‍රතිපත්තිකල තීන්දුව ගන්න ඕනේ. රජයේ එක පාරටම අපිට මෙච්චර ගාණක් ඕනේ අපිට IMF එකට පෙන්වන්න කියලා 100ට මේ 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 සේවකයන්ගෙන් 100ට ගාණක්. එහෙම නැත්නම් VAT එක දැන් පහුගිය කාලේ දැක්කනේ ඔබ. දැන් පහුගිය කාලේ රජයේ සේවකයන්ගෙන් වැටුප් වැඩි කරනකොට අමාත්‍යාංශ ලේකම්වරය ඇවිල්ලා කියනවා VAT එක 121කට වැඩි කරන්න ඕනේ කියලා. දැන් කියනවා මම මේ කියන්නේ මේ දැන් අපි මේ දේශපාලනයක් කතා කරනවා නෙමෙයි, දැන් කියනවා මෙච්චර ගානකින් වැටුප් වැඩි කරන්න පුළුවන්. ඔබතුමා යෝජනා කරන්නේ මොකක්ද ඒ වගේ අවස්ථාවක් කරන්න? අන්න ඒක තමයි. එතකොට රජයේ ආදායම් ඉපයීමේ වැරදි සහගත තැන් පළවෙනිම එක තමයි ඇඩොක් පොලිසි චේන්ජස්. ඔබ හිතන්න මේ ලෝකේ කිසිම රටක මේ විදිහට බදු ආදායමේ ප්‍රතිපත්ති වෙනස් වෙලා නැහැ. ඔබ හිතන්න 2015 ඉඳන් 2015 අපි ගම්මුකු 2015 වැඩි වෙන 20 කියලා 20 ඉඳන් 24 වෙනකන්
හතර පස් පාරකට හතරක් පාරක් වෙනස් වෙලා තියෙනවා වැට්ටොල ත්‍රෙෂෝල්ඩ් එක. ත්‍රෙෂෝල්ඩ් එක කියන්නේ වැට් අය කරන සීමාව. එතකොට වැට් රේට් එකත් හතර පාරක් වෙනස් වෙලා තියෙනවා. එක අවුරුද්දට 2022 අවුරුද්ද විතරක් තුන් පාරක් වෙනස් වෙලා තියෙනවා. ඒකට එක රිටර්න් එක, එහෙම නැත්නම් ආදායම් උපයලා වැට්බදු ගෙවන වැට්බදු ගෙවන බදු ගෙවන්නේ තමුන්ගේ එක අවුරුද්දේ රිටර්න් තුනක රේට්ස් තුනකට ගෙවන්න ඕනේ වැට්.